ඇලීමට පිටුපෑම භාවනා සඳහා ගිහි ජීවිතයේ වඩාත් සුදුසුව තිබුණේ නම් බුදුන් වහන්සේ විසින් අප භික්ෂූන් ලෙස පැවිදි කිරීමට ඉඩ නොතිබිනි. සිත කය යන දෙක ආශාව වෛරය හා මුලාව නැමැති ගිනිවලට අපි නිරන්තරයෙන් ඇද දමන මිනී මරු හොර කල්ලියක් බඳුය. නිවසක් තුල සිටින යම් කිසිවකු ඔබ ආදරයෙන් පිළිගන්නා ආකාරයට අනේ මෙතනට එන්න කරුණාකර එන්න යනුවෙන් අඬගසා ඔබ ලං වූ වහාම දොරහැර ඔබට වෙඩි තබන්නාක් මෙන් නිතර ඇතිවන ඉන්ද්‍රිය ස්පර්ශය නිසා ගිහි ජීවිතය තුළ ඒ කාර්ය ඒ තරමටම අපහසු දෙයක් වනු ඇත. සිත් නොගන්නා සුළු වැරහැලි ඇඳීම ඔබ ඇතුළු දකින සියලු දෙනා මලමිනි හෝ ඇටසැකිලි වශයෙන් දැකගෙන කරන අසුභ භාවනාව වැනි යෝගී පුහුණුවද ඔබට කළ හැකිය. එසේ වුවත් එවැනි පුහුණු කිරීම පහසු නැත. ඔබේ මලමිනි දැකීම රූපත් තරුණියක දුටු පමණින් වහා නවතී. ශරීරය ගැන භාවනාව ප්‍රතිවිරෝධතාවය පෑමේ ආදර්ශයක් වෙයි. අපේ ශරීරය රූමත් යහපත් දෙයක් ලෙස අපි සාමාන්‍යයෙන් සලකමු. මාර්ගයේ පවතිනුයේ එහි පවතින අනිත්‍ය හා අසතුට ස්වභාවය ගැන මෙනෙහි කිරීමටය. අප තවමත් අසාධ්‍ය රෝගවලට ගොදුරු නොවී සවියෙන් හා තුරුණු බවින් සිටින විට වැරදි ආකාරයෙන් සිටීමටත් අකුසල්වල යෙදීමටත් එය පහසුවකි. මරණය බොහෝ දුරස්තව පවතින දෙයක් වශයෙන් පෙනෙයි. කෙනෙක් කාහටවත් කිසි දෙයකටවත් බිය නොවේ. භාවනාවේ නොයදෙන අයෙකුට නම් තම දර්ශනය වෙනස් කර ගැනීම පිණිස රෝගයක දුක් විඳීමට හා මහලු වීම ගැන අවබෝධයක් අවශ්‍ය විය හැකිය. එය සිදුවන තෙක් බලා සිටින්නේ කුමක් හේයින්ද? හුදෙක් මරණයට පත් වූ අයෙකු සේවන්න ඔබේ ආශාවන් තවමත් මැරි නැති බව සැබෑවකි. නමුත් ඒවා එසේ වී ඇති ආකාරයට හැසිරෙන්න. රෞද්‍රවන මුර්ගයන් අසලට වී ජීවත් වීම වැනි අන්තයන් වලට යාම සමහර විටක අවශ්‍ය වෙයි. එහි කොටින් හා වල්ලලින් ගැවසෙන බව ඔබ දන්නෙහි නම් ඔබේ ජීවිතයට එයින් හානියක් සිදුවේ යන බිය නිසා ලිංගික ආස්වාදය ගැන සිතීම සඳහා ඔබට කාලයක් නොතිබෙයි. නොයසේනම් ඔබේ ශක්තිය තාවකාලිකව හීන කර ගැනීම සඳහා අල්ප ආහාර ගැනීමට හෝ උපවාසයේ යෙදීමට ඔබට හැකිවෙයි. සමහර භික්ෂූහු සුසාන භූමිවල ජීවත් වෙමින් ජරා මරණ දෙක බවුන් වැඩිීමේ අරමුණක් වශයෙන් නිතර යොදා ගනිති. මහලුවියට පත්වන විට ඔවුන්ට හැඟෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න ගැන මහලු මිනිසුන්ගෙන් ප්‍රශ්න කරමින් ඔවුන් දැකීමෙන් අපටද කවදා හෝ ඒ මගම යා යුතු බව අවබෝධ කරගනිමින් ඔවුන් හා එකට ජීවත් වීමට තරුණ භික්ෂුවක් වශයෙන් මමද ආශා කළෙමි. ජරා මරණ දෙක නිතර සිහියේ තබා ගැනීම නිසා කාම ලෝකය කෙරෙහි විරති භාවය සහ අපේක්ෂා භංගත්වය පහළ වෙයි. ඒ ප්‍රබෝධය හා සමාධි භාවය කරා යාමට හේතුවක් වෙයි. දේවල් ඇති සැටියෙන් දැකගනිමින් කෙනෙක් ඒවායින් නිදහස් වෙති. අනතුරුව භාවනාව ස්ථීර ලෙස ප්‍රතිෂ්ඨාපිත වූ විට ප්‍රශ්න ඇති නොවේ. රාගය කෙරෙහි අප පෙළඹී ගන්නේ තවමත් අපේ භාවනාව සෙලවෙන හේයිනි. භික්ෂූන් වශයෙන් කැලය තුළ ජීවත්වීමට පැමිණි පසු ක්ලේශයන්ට උවමනා ආකාරයෙන් තෘප්තිමත් වීමට අපට තවදුරටත් ඉඩ නොහරින නිසා අප පෙළඹවීම සඳහා ඒවා විසින් සෑහෙන ප්‍රයත්නයක් දරනු ලැබේ. මෙයට එකම පිළියම වනුයේ ඉවසීම හා විඳ දරා ගැනීමයි. අපේ පුහුණුවේද සමහර විට ඇත්තේ වෙනත් කිසිවක් නොව විඳ දරා ගැනීම පමණය. එහෙත් ඒ සියල්ලද සත්‍ය වශයෙන්ම වෙනස් වෙනවා ඇත. පිළිමසේ වාඩි වී හිඳගෙන මේ ලෙසට කැලයේ ජීවත් වීම නිසා අවට මිනිසුන් අප පිස්සන්සේ හැඳින්වීමට පුළුවන්. නමුත් ඔවුන් ජීවත් වන්නේ කෙසේද? ඔවුහු සිනාසෙති, වැළපෙති. එපමණක් නොව සමහර වේලාවලදී ආශාවට හෝ ක්‍රෝධයට මැදි වී ගනිමින් ඔවුහු තම තමන් හෝ එකිනෙකා මරා ගනිති. එසේනම් පිස්සන් වනුයේ කවුරුන්ද? අප පැවිදි වන්නේ කුමක් සඳහාදැයි සිතෙහි තැන්පත් කර ගැනීමට මතක තබා ගන්න.
අපේ පුහුණුවට අනුව පුහුණු වීම සඳහා පැමිණියෙකුට අවබෝධයේ මිහිරි රස විඳීමට නොහැකි නම් ඔහු කර ඇත්තේ කාලය කා දැමීමකි. පෞල් දේපල වගකීම් සහිතව සිටි අය පවා එම අවබෝධය ලැබුවා හොය. පැවිද්ද ලබා සිටින අයකුට නම් සහතික වශයෙන්ම එය කළ හැකි විය යුතුය.